आलबोन तो चिल्लाए होते हैं इन्हें अंदर आते हैं अपन का नाम है यूट्यूब ग्रुप तो नहीं चैनल है तो और आप साथ रहेंगे पीड़िता का मामला मेरे को साथ जोन विद्यालय हिरुन पेरेरा गुरु तो नहीं है आता अभी नमना नमने पाठ बिटे श्रीलंका में मार कर निरीक्षण कर रहा एवा के ना या किस आवृत्ति अपना අපට ගමනාගමනයේදී මාර්ගවර්ග කිහිපයක්ම හඳුනා ගන්න පුළුවන්. අපි පාදවල් විදිහට ගුරු පාද කියලා කියනවා. ඒ වගේම දුම්රිය මාර්ග, මහා මාර්ග සහ අධිවේගී මාර්ග. අපි නොදන්න ප්‍රදේශයක ගමන් කරද්දී ඒ ස්ථානයට යන නියමිත මාර්ගය සොයාගන්නේ කොහොමද? අපේ පුළුවන් මුතේ මාර්ග සිටියමක් භාවිත කරන්න. එහෙමත් නැත්නම් දැන් තාක්ෂණයේ දියුණුවත් සමගම අපි ගොඩක් භාවිතා කරන්නේ ජංගම දුරකථන වලට එන Google Map මුදු කාර්යය. මේ ක්‍රම දෙකෙම පුළුවන් මාර්ග හඳුනා ගන්න. අපි දැන් බලමු Google Map app එක හරහා කොහොමද අපි මාර්ග හඳුනා ගන්නේ කියලා. Android phone එකට හරි iPhone එකට හරි install කරගන්න Android phone එකේ නම් default install කරලාමයි තියෙන්නේ. ඉතින් install කරගත්තට පස්සේ app එක open කරාම ඔයාලට මේකේ type වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේක click කරාට පස්සේ ඔයාලට පේනවා ඇති map types පහල බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේකෙදි මේ පාරවල් මේකේ තියෙන ගංගා buildings එක එක දේවල් නේ තියෙන්නේ. rail පාරවල්. ඉතින් මේ දේවල් පේන විදිය තමයි වෙනස් වෙන්නේ. ඔයාලට පේනවා ඇති ලස්සන satellite map එකක් අපිට මේ පහලින් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඕක තමයි පළවෙනි tip එක. ඒ වගේම මේ තුන වෙනස් කරලා බලන්න ඔයාලට වෙනස්කම් මොනවද කියලා පහදිලිවම බලා ගන්න පුළුවන් වෙයි. උදාහරණයක් විදියට අපි ගියාට පස්සේ අපිට ATM machine එකක් හොයා ගන්න ඕන වෙනවා. ගෑස් ස්ටේෂන් එකක්, පෙට්‍රල් ෂෙඩ් එකක්, ජිම් එකක්. ඉතින් මේ වගේ අපිට ළඟපාත මොනවද තියෙන්නේ කියලා හොයා ගන්න Google Map එකෙන් මේ වෙනකොට chance එක දීලා තිනවා. මොකද හැම පොඩි තැනක්ම පවා map එකෙන් list කරලා තිනවා. ඔය map එක open කරාට පස්සේ මේ විදියට explore කරන්න පුළුවන් ළඟපාත තියෙන දේවල්. ඔබට පේනවා ඇති නිතරම ඕන වෙන දේවල් restaurant, coffee shop, attractions සහ mall කියලා තමයි මේගොල්ලෝ මේ දාලා තියෙන්නේ. ඔබට පේනවා ඇති පහල suggest කරලා තියෙනවා thank keypack. මම මේ mall කියන එකට මුලින්ම යන්න. ගියර් පස්සේ ඔබට පේනවා ඇති මෙතන ලස්සනට category කරලා තියෙනවා ළඟපාත අපිට අවශ්‍ය තැන්. උදාහරණයක් විදියට food and drinks, restaurants, bars, coffee tank. ඊට පස්සේ things to do ඔයාලට මොනවහරි දේවල් කරන්න ඕන නම් ඒ වගේ තැන්ස් මෙතන බලා ගන්න පුළුවන්. ඊළඟට shopping කරන්න පුළුවන්, services, hotels, ATM machine, car rentals හැම දෙයක්ම මේ වෙනකොට අපිට අවශ්‍ය වෙන හැම දෙයක්ම මෙතන ලස්සනට list කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක press කරන්න tap කරන්න විතරයි තියෙන්නේ. කොතනද තියෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ළඟ ඉඳන් එතනට කොච්චර දුරද, එතනට යන්නේ කොහමද මේ හැම දෙයක්මත් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට අපි තැන ක්ලික් කරාට පස්සේ අපිට ඒ තැන ගැන විස්තර බලා ගන්න ඕන නම් ඒකටත් Google Map එකෙන් අපිට අවශ්‍යතාව අපිට දීලා තියෙනවා chance එක. ඒ විදිහට මාර්ග සිටියමක් හරි Google Map හරි භාවිතා කිරීමෙන් අපට එක් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට ඇති දුර සොයා ගන්න පුළුවන්. ඒ වගේමයි අතුරු මාර්ග ගැන දැනගන්න පුළුවන්. අඩු කාලයකින් පහසුවෙන්ම අවශ්‍ය ස්ථානයට ළඟා වෙන්න අපට හැකියාව තියෙනවා. මේකෙදි පොතේ සිටියමකින් මාර්ග හඳුනා ගැනීමට යොදාගන්න තියෙන සංකේත. අධිවේගී මාර්ගය දම්පාටින්, මහා මාර්ග රතුපාටින්, ඒ වගේම දුම්රිය මාර්ගය කළුපාටම අපිට දක්වලා තියෙනවා. මේකේ පළවෙනි සිටියමෙන් පොතේ පෙන්නලා තියෙන්නේ මහා මාර්ග. දෙවෙනි සිටියමෙන් දක්වලා තියෙන්නේ අධිවේගී මාර්ගය. මේ සිටියමෙන් අපිට දුම්රිය මාර්ගය දැකගන්න පුළුවන්. මාර්ගයක දුර ප්‍රමාණය මාර්ගයේ දෙපස කෝරවල දක්වලා තියෙනවා. ඒවායින් අපිට දුර දැනගන්න පුළුවන්. ඔයාලා වේගී මාර්ගයේ ගමන් කරලා තියෙනවා නම් දැකලා ඇති ඒ වගේ පොරු. ඒ වගේමයි ප්‍රධාන නගරවල මේ පොරු දක්වලා තියෙනවා. ගොඩබිම වගේම අපේ රටේ මුවන් ගමන්ද තියෙනවා. රටකින් රටකට ගමන් කරන්න, රටවල් අතර බඩු ප්‍රවාහනය කරන්න ගුවන් සේවාව අපි යොදා ගන්නවා. මේ සිද්ධියෙන් අපට පෙන්වන්නේ අපේ රටේ ගුවන් තොටුපළවල් තියෙන ස්ථාන. අපි දැන් බලමු ඒ ස්ථාන මොනවද කියලා. කටුනායක ගුවන් තොටුපළ. Thank you.
පලානි ගුවන් තොටුපළ මේ ගුවන් තොටුපළටම අපි යාපන ජාත්‍යන්තර ගුවන් තොටුපළ කියලා කියනවා මත්තල ගුවන් තොටුපළ ඒ වගේම තමයි මේ තියෙන්නේ රත්මදාන ගුවන් තොටුපළ මේ සිටිනේ මුත්තේ අපිට පෙන්නලා දෙන්නේ අපේ රට අභ්‍යන්තරයේ ගුවන් ගමන් සිදුවන ආකාරය තීතේපටන් ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ ආර්ථික සඳහා විශාල බලපෑමක් කර වරායක් ලෙස ශ්‍රී කුණමල වරාය හඳුන්වලා දෙන්න පුළුවන්. එයත් අතීතයේදී මේ වරාය ගෝකන්න හා ගෝණගාම ලෙසද හඳුන්වලා තියෙනවා. ඉතින් ඕස්ට්‍රේලියාවේ ජැක්සන් වරායට පමණක් දෙවන වන ශ්‍රී කුණමල වරාය ලොව පිහිට ඇති දෙවන විශාලතම ස්වාභාවික වරායත් වෙනවා. අක්කර 13000ක පමණ විශාලත්වයෙන් යුතු මේ වරාය අක්කර 4000ක පමණ ජල වපසරියක් තියෙනවා. ඉතින් මේ වරාය පිහිටලා තියෙන්නේ නැගෙනහිර පළාතේ ශ්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ. අපි දැන් බලමු කුංචි දුවේ පුතේ මේ පාර්ලිමේන්තුවේ අපිට කරන්න තියෙන ක්‍රියාකාරකම් මොනවද කියලා. ශ්‍රී ලංකා සිටියමක ගුවන් තොටුපළවල සහ වරායවල් පිහිටි ස්ථාන ලකුණු කරන්න ඕනේ. ඒ වගේමයි ශ්‍රී ලංකා සිටියමක භාවිත කරලා පහත මාර්ග වෙනත් සිටියමක ලකුණු කරලා නම් කරන්න ඕනේ. එහෙනම් කුංචි දුවේ පුතේ අපේ පාඩම අවසන්. ඔයාලා හැමෝටම